ఈ తలవిల పల్లిస్తా అనిపిస్తాయి. තිම්මගේ ආදෝ කොහොමද ඔයගොල්ල හැමෝටම? ඔන්න අපි අපේ ට්‍රිප් එකේ ඊළඟ තැනට යන්නයි යන්නේ. අපි මුන්නේ ඉස්සරන් කෝවිල් ගිහිල්ලා දැන් මේ තලවිල පල්ලිය යනවා. මොනවද අර කියන දින් මේ ට්‍රිප් එක ගැන? මෙච්චර වෙනකම් මොනවද කරේ ට්‍රිප් එකේ? කොයි කොහෙද ගියේ? තාවුල්ලට ගිහිල්ලා ආන විලන්දුව වැව්තාවුල්ලට ගිහිල්ලා බලන් ඉන්නකො අපි යනවාද? අපි ආවා ආනවිල්ලු දාව වැවට. සමක් ඉල්ලනවා කියන්නේ කල්සමනේ. අපි හලාවතට යන පාර පාරයින දින ආනවිල්ලු ගාව වැව තියෙන්ට ආවද? බ්‍රෙක්ෆාස්ට් එක ගන්න මෙතන ඉඳන්. මේ විදියට අපි හරීම නිදහසේ උදේ කෑම ටික අරගෙන ආපහු ගමන යන්න පිටත් වුණා. මේ තලවිලට යන පාරේ තියෙන වගාවන් ඉතින් මේ විදියට වගාවන් තිබ්බේ තලවිලට ගොඩාක් කිට්ටු වෙලා. හරීම ලස්සනයි. නොතිබ්බ එලෝලුවක් නෑ මං හිතන්නේ. රාබු දීපු ලුණු කොළ හැමදේම එක පැත්තක තව ගස් ලබු තිබ්බා. අනිත් එක තමයි ඒකේ පේරවලට හරිම ප්‍රසිද්ධයි. කිලෝ පේර කියන්නේ ඒ වගේමයි මාරම රහයි යාළුවනේ. ඉතින් අපි එක වගාවක් දැකලා ෆොටෝ එකක් ගන්නත් අමතක කරේ නැහැ බැහැලා ගිහිල්ලා. මේ බලන්නකෝ මේ තියෙන ලුණු වගාවක්. ඒකේ ලස්සන බලන්න. කකුලත් බැරි බැරි ගාතිතින් මමත් හැම තැනම යනවා. ගදාපෝ චාන්ස් එකක් නැහැනේ ආයෙතින් කාලෙකින්නේ. හරි, ඔන්න අපි දැන් තලවිලට ඇතුල් වුණා. කියන්න යාළුවනේ මේක තමයි මං යන පළවෙනි පාර. ගොඩක් සැරවල් අපි ට්‍රයි කරා යන්න, ඒ වුණාට සමහර හේතුන් එක්ක යන්න බැරුව ගියා. ඉතින් මේ පාර හිතාගත්තා හරි යනවා කියලා. ඉතින් ඔය ඔබල දකින දෙපැත්තේ තමයි පාර දෙපැත්තේ කූඩ අරන් ගහගෙන මිනිස්සු ඒ පල්ලියට ඇවිල්ලා ඒ දවස් ටික ගත කරන්නේ. හලෝ. ඉතින් මේ තියෙන පල්ලිය එන්ට්‍රන්ස් එක. කොහොමද ආර? ඒ වගේම තමයි ඕගොල්ලෝ කොටට ඇඳගෙන ෂෝට්ස් පොඩි කොටස ආයවල් එහෙම ඇඳගෙන ආවොත් ඕගලන්ට එතනින් චීත්තයක් අන්දනවා. ඒ නිසා පොඩ්ඩක් ඇඟ වැහෙන්න යාළුවෝ අමතකගෙන ඉන්න අමතක කරන්න එපා. හරි. මේ තියෙන්නේ මහ පල්ලිය. ඉතින් ගිහිල්ලා තියෙන අය දන්නවති මම මේ නොගිහිල්ලා තියෙන අයටයි කියන්නේ. මෙතනින් ඇතුළට ගිහිල්ලා තමයි ඔගලන්ගේ ආගමික වතාවත් කරන්නේ.
අපි මේ පළවෙනි පාර ආවේ. එහෙමද? මේ විශේෂත්වය මොකද? මේක දෙමෑනියනේ, ඒක දෙමෑනියගේ අම්මා. සෙන්ටෙන්ස්. අපි අහලා තියෙන අර තලවිල කට්ටියනවා කූඩාරම් බැඳගෙන ඉන්නවා. ඔව්. ඒක මේ මහා අම්බලේ තියෙන්නේ ඔගස්ට්. ඔගස්ට් 6. ජෙසබිටයි අපි තලවිල පල්ලිත් තාම මේ පිටේ දැන් තලවිල පල්ලි ඇවිල්ලා හරිම රස්නේ ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ නාන විනී පැඳුමින් ඉන්නේ නැත්නම් ඔයගොල්ලන්ට මේ තුරට එන්න හම්බෙන්නේ නැහැ අනිත් මෙහි සීසන් එක තමයි අගෝස්තු 8 නේද කිව්වේ අගෝස්තු තමයි සීසන් අගෝස්තු තමයි සීසන් එක පටන් ගන්නෙ දැන් නම් සෙන කාඩුවේ මම 2000 ගාවගෙන යන්න පුළුවන් අනිත් මොකද කරන්නේ එතන ඒ ලනු අතේ දාලා ඉස්සර නගනවලු නගල එතනින් කියලා දේශයට පොරොන්දුනවලු මං නෝටි වැඩ කරන්නේ මං හොඳ ළමේ මං අර යමු ගැට ගන්න කකුල නෑ ගැට ගන්න දින අද මං අතේ තියෙන අර බබා තියෙන යම් පුතයා වැඩ කරන්නේ මං අම්මට තාත්තට ආදරේ ලන්න මොනිට තතර දිනලා ආ යන් යන් මේක නම් කරන්න ඕනේ යන් යන් මම එන්නේ කරමු අපි කාටවත් කරදර කරන්නේ නැහැ යන් මාත් එක්ක ඉන්න නෝ කටයක් දෙන්නද එකම එක ඕනංකයි අපි දැන් ඉන්නේ තලවිල පල්ලිය ගාව. අපි දැන් මේ පුත්තල මේ සාමාන්‍යයෙන් කියන්නේ අත දිගේ යනවා කියලා. ඒ දිගේ ගිහිල්ලා අපි අද නවතින්නේ. එහෙනම් ළමයි ඊළඟ නැවතුමෙන් හම්බෙනතුරු ඔයගලන්ට ජයම වේවා.